සුබදවසක් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුවෝ හැමෝටම ඔයාලට මතක ඇති මම මීට දවස් 10කට විතර කලින් මෙන්න මේ වීඩියෝ එක දැම්මා. ඉතින් මම මේක Facebook එකේ ෂෙයා කරා මේකට කමෙන්ට් 5000ක් ආවොත් අනිවාර්යයෙන් මම මේකේ ෆුල් ටියුටෝරියල් එකක් අරන් එනවා කියලා. ඉතින් ඔන්න පොරොන්දු වුණ විදියටම මේ මික්ස් ටේප් කවර් එකේ ෆුල් ටියුටෝරියල් එක තමයි අද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් ඔයාලා තාම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලා බලන් දැම්ම පල්ලෙහාටින් රතු පාට subscribe button එක press කරන්න. ඒ වගේම ඊට හැපැත්තේ තියෙන bell icon එක press කරොත් තමයි මම දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යන් වීඩියෝ එකට. එකටම කරන්න ඕන ඔයාලා ළඟ තියෙන කැමති Photoshop version එක ඔයාලා ඉස්සෙල්ලා open කරගන්න. ඊළඟට අපි මේ mixtape cover එකේ size එක ඉස්සෙල්ලාම දැනගෙන ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් සයිස් එක තමයි පික්සල් වලින් ගත්තොතින් 1600 1600 අනිවාර්යයෙන්ම RGB හෝ CMYK edit කරන්න ඕනේ. ඒ වගේම resolution 300ක් තියෙන්න ඕනේ. මම මේකට කරන files new මෙතන මම type කරන pixel කියන තැන 1600යි. ඒ වගේම පල්ලෙහාත් 1600ක් resolution 300යි RGB white create. ඉතින් අපිට මේ වගේ හරි හතරස් page එකක් ඇවිල්ලා තියෙනවා. මේකට මම එකටම background එක කළු කරගන්නවා. ඒකට මම paint bucket එක තෝරලා ඊට පල්ලෙහා තියෙන color එක තෝරන තැනින් මම මෙතන color එක black තෝරනවා. තෝරලා okay press කළා මේ උඩ මම එකපාරක් මේක උඩ click කරනවා. සම්පූර්ණයෙන්ම black වුණා අපේ page එක. දැන් මම කරන්නේ මම මේකට අදාළ කරන text එක ඉස්සෙල්ලාම type කරගන්නවා. text tool එක select කරලා මෙතනින් මම මේක color එක වෙනස් කරගන්නවා සුදු පාටට. තෝරලා ඉවරලා මෙතන font එකක් වෙනස් කරගන්නවා. ඒකේ size එකක් මම අඩු කරගන්නවා 18කට වගේ. මේක ඔක්කොම capital වෙලා තිබ්බොත් ඔයාලට පුළුවන් text tool එක select කරලා ඉවරලා මෙතන උඩ බලා ගන්න පුළුවන් character and paragraph panel එක. ඒක එකපාරක් click කරාම අලුත් window එකක් එනවා. එතන මේ මෙතන තියෙනවා ඔක්කොම capital වෙලා. ඒක එකපාරක් press කරාම අපිට simple සහ capital දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඒක press වෙලා දිනන නම් ඔයාලා ගන්න හැම text එකක්ම automatic capital වෙලා තමයි වදින්නේ. ඊට පස්සේ මම move tool එක select කරලා මම text එක මට ඕන විදිහට resize කරගන්නවා. ඒකෙදි මම කරන්නේ control T press කරලා free transform අරගෙන මේ විදිහට size කරගන්නවා. මේ අකුරු ටිකක් ඈත් වෙලා වැඩි වගේ නම් මම මේ text එක උඩ double click කරනවා. එතකොට ඒක full select වෙනවා. select වුණාට පස්සේ ඔයාලට පුළුවන් keyboard එකේ alt key එක press කරගෙන arrow key වලින් left side එකට මේ විදිහට press කරන්න. එතකොට ඔයාලට පේන්නේ නැති අපිට ඕන විදිහකට ඒක හදාගන්න පුළුවන්. එහෙම කරන්න අමාරු නම් අර මං ඉස්සෙල්ල ගිය character and paragraph panel එකේ මෙතන තියෙන මේකේ size එක adjust කරගන්න. මෙතනදී මම මේක දානවා මට ඕන ප්‍රමාණයට. දාලා move tool එක select කරලා ඒ ගානින්ම තියාගන්නවා. ඊට පස්සේ මං උඩ artist ගේ name එක type කරගන්නවා. ඒකෙත් මං font එක change කරගන්නම්. ඔයාලට මේ window එකේ text එක හරියටම මේකේ මැදට ගන්න ඕන නම් ඔයාලට පුළුවන් එක simple method එකක් කරන්න. අපිට ඕන කරන layer දෙක මේ විදිහට select කරලා keyboard එකේ control press කරගෙන select කරගන්න පුළුවන්. ඊළඟට කරන්න දෙන්නේ මේක select all කරගන්නවා control A press කරලා. එතකොට ඔයාලට පේන්නේ නැති මේ වගේ line එකක් යනවා. ඊළඟට කරන්න දෙන්නේ move tool එක select කරලා ඔයාලට පේන්නේ නැති මේ උඩ alignment panel එකේ තියෙනවා align horizontal center කියලා. ඒක එකපාරක් press කරාම හරියට මේකේ මැදට center වෙනවා. ඊළඟට ගන්න දෙන්නේ control D press කරලා මේක deselect කරගන්නවා. මම දැනට දාගන්නේ මේ text ටික විතරයි. ඊළඟට මම මේකේ background එක දාගන්නවා එකටම. මේක උඩ මේ විදිහට place කරලා මේක size කරගන්නවා. ඊළඟට keyboard එකේ enter key එක press කරනවා. ඊට පස්සේ මම මේ layer එක background layer එකට උඩට දාගන්නවා. මොකද text layer එක දැන් තියෙන්නේ පිටිපස්සේ හින්දා. දාලා දැන් මේකට ඇඩ් කරනවා මගේ මොඩල්ව. මේකේ තියෙන සේරම png ෆයිල් එක මම මගේ patron community එකට දාලා දෙන්නේ. මගේ patron community එකේ join වෙලා ඉන්නවා නම් මේ තියෙන හැම character එකම ඔයාලට free download කරගන්න පුළුවන්. මෙතනදී මම තෝරගන්නවා
ඊට පස්සේ මම මේක මූ ටූල් එක සිලෙක්ට් කරලා මෙතන ඩ්‍රැග් කරලා අතාරිනවා ඊළඟට මම ඒක සෙන්ටර් කරගෙන මම ඒකත් රීසයිස් කරගන්නවා මේ විදිහට ඊළඟට මම කරන්නේ මේ කුඩින් කළු පාට ෂේඩ් එකක් දාගන්නවා මේ මෙයාගේ කකුල් ගොඩක් ෂාප් ක්‍රොප් වෙලා තියෙන හින්දා මම නිව් ලේයර් එකක් අරගෙන මේ විදිහට ඒක බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා මෙතනට ඇවිල්ලා බ්ලැක් සිලෙක්ට් කරගන්නවා මෙතනදී ඔයාලා ඔටෝමැටික් කරගන්න පුළුවන් කීබෝඩ් එකේ D ප්‍රෙස් කරොත් අනිවාර්යෙන් ඔටෝමැටික් මෙතනට බ්ලැක් ඇන්ඩ් වයිට් තමයි එතනට සිලෙක්ට් වෙන්නේ ඊළඟට කීබෝඩ් එකේ X ප්‍රෙස් කරාම මේ දෙක මාරු වෙනවා ඊළඟට මම කරන්නේ බ්‍රෂ් එකේ සයිස් එක හදාගෙන මේ විදිහට අයි කකුල් පේන්නේ නැති වෙනකම්ම මේ විදිහට බ්‍රෂ් කරගන්න මේ මික්ස් ටේප් කව එක තියෙනවා පිටිපස්සෙන් කහපාට ලයිට් ටැග් ඇවිල්ලා තියෙනවා මම ඒකත් දාගන්න මේ මොළුව සිලෙක්ට් කරලා ඊට පල් එයාට පිටිපස්සෙන් තමයි මේ කහපාට ලයිට් එක එන්න ඕනේ ඒකෙන් තමයි මෙතනදී බෑග්ග්‍රවුන්ඩ් ලේයර් සිලෙක්ට් කරලා නිව් ලේයර් එකක් ගන්නවා අල්ල බලන්න කීබෝඩ් එකේ කන්ට්‍රෝල් Shift N ප්‍රෙස් කරලා අලුත් ලේයර් එකක් ගන්න අර මම ඕකේ ප්‍රෙස් කරන්න ඊළඟට බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා මම මෙතනදී කලර් එක විදිහට කහපාට දාගන්නවා වැසි බ්‍රෂ් එකේ සයිස් එක ටිකක් ලොකු කරලා මම මේ විදිහට එකපාරක් ප්‍රෙස් කරනවා මේ ලයිට් එක මදි තව පාරක් ක්ලික් කරනවා හරි මේ ලයිට් එක දැනට ඇති ඊළඟට ඔයාලට පේන ඇති මේකේ තියෙන මේ කොන් හතරෙන් මේ ලයිට් එක මෙයාගේ ඉස්සරහට ඇවිත් තියෙනවා ඒකට මම කරන්නේ දැන් මොඩල් ලේයර් එක සිලෙක්ට් කරලා ඒක උඩින් තව ලේයර් එකක් දාගන්නවා මෙතනින් මේ විදිහට ඊළඟට බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ B ප්‍රෙස් කරලා බ්‍රෂ් ටූල් එක සිලෙක්ට් කරගන්න පුළුවන් අර මේක සයිස් එක මෙතන පොඩි කරගෙන මේ විදිහට සයිස් එක පොඩි කරන්නේ කීබෝඩ් එකේ ඕල්ට් කී එක ප්‍රෙස් කරලා මවුස් එකේ රයිට් ක්ලික් එක ප්‍රෙස් කරගෙන මේ විදිහට ඩ්‍රැග් කරනකොට වමට සහ දකුණට මේක සයිස් එක වෙනස් වෙනවා ඒ වගේම උඩට සහ පල්ලෙහාට ගත්තොතින් මේකේ ෂාප් එක තෝරගන්න පුළුවන් zoom කරලා මේ විදිහට මෙතනින් යන ලයිට් එක දාගන්න හරි ඊළඟට මම මෙතනටත් ලයිට් එක දාගන්නවා ඊළඟට මේ අත යටිනුත් එකක් එන විදිහට දාගන්න දැන් ඔන්න ඔයාලට පේනවා ඇති අර ඒකේ පිටිපස්සේ මේ ලයිට් එක ඉස්සරහට ආවා ඔයාලා බලන්න මේකේ ඔපැසිටි එක අඩු වැඩි කරලා මේක අපිට ඕන විදිහකට හදාගන්න මේකේ ඔපැසිටි 70%ක් විතර තියාගන්න ඊළඟට කරන්නේ මෙයාගේ ඔයාලට ඔයාලට පේනවා ඇති මේකේ මේ කොණ්ඩේ ළඟින් පොඩි ග්ලෝ ඉෆෙක්ට් එකක් ගිහින් තියෙනවා ඒකට මම කරන්නේ මේ මොඩල්ව සිලෙක්ට් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන් වලට යනවා ඔයාලට බලන්න මේ ලේයර් පැලට් එකේ දකුණු අත පැත්තට ඇවිල්ලා ඩබල් ක්ලික් කරාම බ්ලෙන්ඩින් ඔප්ෂන් ඕපන් වෙනවා. එහෙම නැත්නම් ඒක උඩ රයිට් ක්ලික් කරලා බ්ලෙන්ඩින් ඔප්ෂන් යන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙතන තියෙන බෙවල්ස් ඇන් එම්බෝස් එකට ගියාම ඔටෝමැටික්ව මේ සෙටින් ටික ඇප්ලයි වෙලා තියෙනවා. මොකද මම කලින් දාපු හින්දා මෙතනින් මම ඇන්ගල් එක වෙනස් කරගන්නවා එකතන. මේවාගේ සයිඩ් එකෙන් එන්න ඊළඟට මෙතන ස්කේල් එක ටිකක් වැඩි කරගන්න. දෙත් එක ඔකී. මේ සෙටින් ඉෆෙක්ට් මේ විදිහටම තියාගත්තොත් ගොඩක් මේ ඉෆෙක්ට් එක මේ විදිහටම ගන්න පුළුවන්. ඊපස් මම ඕකේ ප්‍රෙස් කරනවා. ඔයාලා දන්න දෙයක් තමයි බ්ලෙන්ඩින් ඔප්ෂන් එකපාරක් දැම්මට පස්සේ මේ ඉෆෙක්ට් එක අපිට කි කොපියක් දාගන්න බෑ අනිත් පැත්තට. ඒකට මම පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න. ඒකට ඔයාලට පුළුවන් ලේයර්ස්, ලේයර් ස්ටයිල් ඊළඟට දෙන ක්‍රියේට් ලේයර් කියලා. ක්‍රියේට් ලේයර් කරාට පස්සේ අපි අර ගත්ත ඉෆෙක්ට් එක වෙනම ලේයර්ස් උදේට ඇප්ලයි වෙලා තියෙන්නේ. දැන් මේ ඉෆෙක්ට් එක ඇප්ලයි වෙලා තියෙන්නේ වම් පැත්තට. මට දකුණු අත පැත්තටත් දාගන්න ඕනේ හින්දා මම මේ ක්ලික් එක කරේ. දැන් මේක ලේයර්ස් විදියට තියෙන්නේ. ඊළඟට මම කියන්නේ ආයි පාරක් බ්ලෙන්ඩින් ඔප්ෂන් යනවා. ගිහිල්ලා බෙවල්ස් ඇන් එම්බෝස් එකේ මේ දින ඇන්ගල් එක මේ පැත්තට දාගන්නවා. මේ පැත්තට දාලා ඒක ඕකේ ප්‍රෙස් කරනවා. ඒකත් මම ලේයර්ස් ගිහිල්ලා layer style create layers දෙනවා දැන් ඔයාලට පේනවා ඇති මේ layers වෙන වෙනම තමා තියෙන්නේ මේකට apply වෙලා ඉතින් දැන් අපිට පුළුවන් ඒක opacity අඩු වැඩි කරගන්න දැන් මේ photo එකේ දෙපැත්තේම මේ glowing effect එක apply වෙලා තියෙන්නේ ඊළඟට තියෙන ඔයාලගේ text එක ඕන විදිහට design කරගන්න මම දැන්ට මෙහෙම තියන්නම් ඊළඟට මම කරන්නේ මේ මොඩියුල් එකේ පොඩක් ලයිට්ස් මදි මම ඒ ලේයර් එක සිලෙක්ට් කරලා මම මේකේ ලයිට්ස් හදාගන්නවා මෙයාගේ කර්වස් වලින් ඒකට පුළුවන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් M ප්‍රෙස් කරලාත් ගන්න එහෙම නැත්නම් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කර්වස් ක්ලික් කරන්න
ඊළඟට මම මෙතන curves එක හදා ගන්නවා මට සාමාන්‍යයෙන් හොඳ ගානට එනකන් මේ විදිහට දාලා මම මේක ඕකේ press කරනවා දැන් තමයි මම cover එකට ඕන කරන හැම දෙයක්ම හදාගෙන ඉවරයි ඊළඟට මම කරන්නේ මේකේ තියෙන preview image එකක් pattern කරගන්නවා ඒකෙදි මම කරන්නේ මෙතන උඩම layer එක select කරලා keyboard එකේ control alt shift e press කරාම මේකේ තියෙන preview එක pattern වෙලා අපිට පෙන්වනවා ඊට පස්සේ මම කරන්නේ ඒකට වෙනම effects add කරගන්න ගොඩක් ලස්සන වෙන්න ඒකෙදි මම camera raw filter එකෙන් අපි effect එක දාගමු මෙතන මම හදා ගන්නවා මේ විදිහට බලලා okay press කරන්න ඊළඟට මම මේකට ගොඩක් තවත් realistic වෙන්න මම මේක තව copy එකක් අරගෙන control j press කරලා filter එකක් දා ගන්නවා මෙතනදී මම මේ වගේ effect එකක් මම තෝරගන්නේ apply කරගන්න දැන් මේ mixture cover එක අපි සාමාන්‍ය විදිහට finish කරගෙන ඉවරයි දැන් මම මේක save කරගන්නවා keyboard එක control shift s press කරලා ඊළඟට මම මේක customer ට යවන්නේ මේක jpeg file එකක් save කරගන්න ඒකෙත් පුළුවන් control shift s press කරලා මෙතන psd කියන තැන jpeg තෝරන්න ඊළඟට මම මේක save කරගන්න ඊළඟට quality එක අහන්න full ම දෙන්න okay press කරනවා දැන් මම කියනවා මේක mockup එකක් දාලා තමයි මේක buyer යවන්නේ ඒකින්ද මම ආයි හදපු එක open කරගෙන මම mockup එකක් open කරගන්න මම mockup එකක් පාවිච්චි කරන විදිය ගැනත් video එකක් කරලා තියෙනවා ඔයාලා බලන්න මෙතන උඩ click කරලා ඒ video ගිහිල්ලා බලන්න දැන් ඔයාලා පේනති ගොඩක් ලස්සන mix type cover එකක් අපි මේ ටිකේ design කරගත්තා. ඉතින් මේ වගේ cover එකක් නිර්මාණය කරන ඔයාලට ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඔයාලගේ තියෙන සාමාන්‍ය දැනුමෙන් මේක කරගන්න පුළුවන්. මේ ඉතින් මේකෙන් ගොඩක් ලස්සන නිර්මාණයක් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ layers පිළිබඳව තියෙන දැනුම අනිවාර්යයෙන්ම develop කරගෙන ඉන්න වෙනවා. ඉතින් අද මේ video එකෙන් කතා කරේ කොහොමද මේ වගේ mix type cover එකක් design කරගන්නේ කියලා. ඉතින් මේ වගේ cover එකක් ගොඩක් ලස්සන කරගන්න පුළුවන්. ඔයාලගේ තියෙන ගොඩක් creative ideas වලින් ඒ වගේ මේකට මම පාවිච්චි කරපු හැම source image එකම මම මෙතන Patreon community එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒකට ගිහින් මේ ටික free download කරගන්න. ඒ වගේ මේ video එකෙන් දෙයක් ඉගෙන ගත්තා නම් ඔයාලට පුළුවන් මේ video එක like කරන්න, comment කරන්න සහ යාළුවන්ටත් බලන්න share කරගන්න. ඒ වගේම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් පළවෙනි රතු පාට subscribe button එක press කරන්න. ඒ වගේම ඊට හැටියට තියෙන bell icon එක press කරත් තමයි මම දාන හැම video එකක්ම හැමෝටම කලින් ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ වගේම වීඩියෝ එකෙන් හමු වෙනකන් හැමෝටම සුබ දවසක්. දිගයි නේද වීඩියෝ එක?